වගේම තිහගොඩ ප්‍රාදේශ සභාවේ සභාපති නිර්මාල් සමරසිංහ මැතිතුමා, කිරින්ද ප්‍රාදේශ සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චි මැතිතුමා, කඹුරුපිටිය ප්‍රාදේශ සභාවේ සභාපති ආනන්ද වීරසිංහ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඹුරුපිටිය ආසන සංවිධායක සුනිල් කරුණාතිලක මැතිතුමා ඇතුළු සියලුම ප්‍රාදේශ සභා වල මහජන නියෝජිතවරුනි, ආරාධිත අමුත්තනි, මේ අධික වැසි නොතකා පැය තුනකට ආසන්න කාලයක් මේ අවස්ථාව මේ විජයග්‍රහී ජනරාලියට එක්වුණු දේශප්‍රේමී කඹුරුපිටිය ප්‍රදේශවාසී හිතවතුනි, මිත්‍රවරුනි, විශේෂයෙන්ම තමුන්නාන්සේලාට ස්තුතිවන්ත වෙන්න ඕන. පසුගිය මැතිවරණවලදී වැඩිම ප්‍රතිශතයක් ලබාගත් ජනතාවක් හැටියට මේ පළාතේ තමුන්නාන්සේලාට මගේ ස්තුතිය ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ වගේම අද මම ගිය සෑම අවස්ථාවකම, ඒ වගේම මීට ප්‍රථම ගිය හැම අවස්ථාවකම ජනතාව මගෙන් ඉල්ලා හිටියේ රට ආරක්ෂා කරලා දෙන්න කියලා. අපි දිනපු රට නැවතත් අපිට ලබා දෙන්නට කියලා. අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ 2005 තමුන්නාන්සේලා විශාල අභියෝගයන් අපිට බාර දුන්නා. එදා මේ රටේ අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදය අවසන් කරන්නට අපිට කෙටි කාලයකින් අපිට කරන්නට පුළුවන් වුණා. ඒ වගේම අපි නොදෙව් විරු අයුරු මේ රටේ සංවර්ධනයක් අපි ඇති කළා. තමුන්නාන්සේලා දන්නවා අපි එදා ත්‍රස්තවාදය අවසන් කරා පමණක් නෙවෙයි, නැවතත් ඒ ත්‍රස්තවාදය හිස ඔසවන්නට නොදී හොඳ ආරක්ෂක වැඩපිළිවෙලක් අපි යොදලා තිබුණා. ඒ වගේම අපේ බුද්ධිංශ යොදලා හොඳ ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. නමුත් මේ රජය බලයට ආවට පස්සේ අපි යොදලා තිබුණු ආරක්ෂක වැඩපිළිවෙල අවසන් කළා. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ඒ බුද්ධිංශවල මානසිකත්වය බිඳලා අපේ රණවිරුවන්ට විරුද්ධව ජාත්‍යන්තර උසාවි වලට ගෙනියන්නට මඟ සලස්වලා, බුද්ධිංශ සමාජිකයන් අභූත චෝදනා නගලා හිරගෙට යවලා ඒ තිබුණු ආරක්ෂක සැලැස්ම සම්පූර්ණයෙන්ම කඩා දැම්මා. මෙන්න මේ හින්දා තමයි වසර 10ක් යන්නටත් ප්‍රථමයෙන් නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්නට පටන් ගත්තේ. අපි බලයට ආවට පස්සේ නැවතත් මේ ආරක්ෂක වැඩපිළිවෙල යොදලා බුද්ධිංශවල නීතිමය රැකවරණය දීලා නැවතත් තමුන්නාන්සේලාට සුරක්ෂිත රටක් අපි ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේදී සාතික කරන්නට ඕනේ. අපි දන්නවා රටක ආරක්ෂාව නැති වුණාම, රටක සුරක්ෂිතභාවය නැති වුණාම ඒ රටක ආර්ථිකය ගොඩනගන්නට පුළුවන් කමක් නැහැ. ආයෝජකයෝ දේශීය හෝ විදේශීය වේවා, ආයෝජකයන් අපේ රටට එන්නේ, සංචාරකයන් අපේ රටට එන්නේ සුරක්ෂිත රටකට පමණයි. ඒ වගේම මේ රජය බලයට ආපු ගමන්ම අපි කරගෙන ගිය ව්‍යාපෘති සියල්ලක්ම නැවැත්තුණා. ඒ ව්‍යාපාර නැවතීමත් සමගම ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තා. එදා ඒ ව්‍යාපාර වලට සම්බන්ධ වෙච්ච, ව්‍යාපෘති වලට සම්බන්ධ වෙච්ච ඒ රැකියා සියල්ලක්ම නැති වුණා. මෙන්න මේ නිසා අද දන්නවා තමුන්නාන්සේලා මුහුණ පහලා තියෙන තත්වය. මේ ආර්ථිකය ගොඩ නගන්නට පුළුවන් සැලැස්මක් අපි ළඟ තිබෙනවා. අපි දන්නවා ලෝක ආර්ථිකය අද කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙලා තියෙන ආසියාව. අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා ඒක ප්‍රයෝජනට අරගෙන අපේ ආර්ථිකය ගොඩනගන්නට. අපි දන්නවා අද විශේෂයෙන්ම ලෝක ආර්ථිකය රඳා පැවතින තියෙන්නේ බුද්ධිය මුල්ලුණු ආර්ථිකයක්. බුද්ධිමත් ජනතාවක් ඉන්න අපේ රටේ බුද්ධිය මුල්ලුණු ආර්ථිකයක් හරහා අපිට පහසුවෙන්ම අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට පුළුවන්. බැයි මේකට සැලැස්මක් තියෙන අපි පසුගිය අවුරුදු 4 තුලම මේ රටේ වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, බුද්ධිමතුන්
මේ අය සමග එක්ව ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබාගෙන සාකච්ඡා කළා. අපි හොඳ ප්‍රතිපත්ති මාලාවක් සකස් කළා තිබෙනවා. අපි මේ ආර්ථිකය ගොඩ ගන්නට නිපුණත්වයෙන් හෙබි ශ්‍රම බලකායක් අවශ්‍යයි. මෙන්න මේ හින්දා තමයි අපි අධ්‍යාපනය වෙනුවෙන් පළවෙනි වර්ෂයේම විශාල මුදලක් අපි ආයෝජනය කරන්නේ. මේ හරහා අද අතරමං වෙලා ඉන්න තරුණ තරුණියන්ට හොඳ වේතනයක් තිබෙන රැකියාවක් ලබා ගැනීම සඳහා පුළුවන් වන අධ්‍යාපන ක්‍රමයක් අපි සකස් කරනවා. අපි කෙටි කාලීනවත් දීර්ඝ කාලීනවත් ජාතික ප්‍රතිපත්තියක් හදලා සියලුම තරුණ තරුණියන්ට අපේ අනාගත පරම්පරාවට උසස් අධ්‍යාපනයක්, තාක්ෂණ අධ්‍යාපනයක්, කාර්මික අධ්‍යාපනයක්, එමයි නිපුණත්වය ලබා ගැනීමට පුළුවන් වන අධ්‍යාපනයක් අපි සකස් කරනවා. ඒ වගේම තමුන්නාන්සල දන්නවා අද විශේෂයෙන්ම දැනුම මුල්ුණු ආර්ථිකයක් හරහා විශාල රැකියාවල් නිපදවන්නට පුළුවන්. ඒ වගේම තමුන්නාන්සල දන්නවා මේ රජය කෘෂිකර්මය වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. අද කෘෂිකර්මයේ සෑම ශේෂ්ත්‍රයක්ම තේ වගාව වේවා, රබර් වේවා, අපනයන භෝග වේවා, මේ සියල්ලක්ම මිල පාත වැටීම නිසා ගොවියා ඉසාසීරු තත්වයකට පත් වෙලා තිබෙනවා. මෙන්න මේ හින්දා තමයි අපි ගොවියා වෙනුවෙන් විශේෂ සහන මල්ලක් අපි ලබා දුන්නේ. අපි ගොවියා වෙනුවෙන් පොහොර සහනාධාරය නොමිලේ ලබා දෙන්නට, ඒ වගේම ගොවි ණය කපා හැරීමට, ගොවි රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට, කෘෂිකර්මාන්තය වෙනුවෙන් බදු ඉවත් කිරීමට, මේවා ගොවියා දිරිගැන්වීමට, කෘෂිකර්මය දිරිගැන්වීම සඳහා යොදාගත් ක්‍රමවේද. ඒ වගේම අපේ ව්‍යාපාර දිරිමත් කරන්නට අපි බදු සහන ඉදිරිපත් කළා තිබෙනවා. අද තිබෙන විවිධ බදු වෙනුවට ඉතාමත්ම සරල බදු ක්‍රමයක්, ඒ වගේම වැට් බද්ද අපි 108 දක්වා අඩු කරන්නට අපි තීරණය කළා තිබෙනවා. ජාතික ආරක්ෂාව වේවා, ආර්ථිකය වේවා, අපිට ඉදිරියට ගෙනියන්නට පුළුවන් වෙන්නේ මේ අභියෝග ජයගත්ත කණ්ඩායමකට පමණයි. තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තබන්න, තමුන්නාන්සේලාගේ යුතුකම ඉෂ්ට කරන්න, මම මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් රටක් තමුන්නාන්සේලාට ලබා දෙනවා කියමින් මෞබිමට ජය වේවා, කඹුරුපිටියේ ජනතාවට ජය වේවා, තමුන්නාන්සේලාට ජනතාවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. සුභ රාත්‍රියක් වේවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.